ජනාධිපතිතුමා කියනවා සමහර මන්ත්‍රීවරු තාම තේරුම් ගන්නෑ මේ රට සාමාන්‍ය තත්ත්වයකට ඇවිල්ලා නැහැ කියලා. බොහෝ දෙනෙක් හිතනවා ප්‍රශ්නේ ඉවරයි කියලා. ඒතකොට මම හිතන්නේ ජනාධිපතිතුමා ඉස්සර තේරුම් කරන්න ඕනේ එයාගේ ආණ්ඩු පක්ෂයේ ඉන්න කණ්ඩායමට. ඒගොල්ලෝ තේරුම් ඒගොල්ලෝ හිතනවා ඇති දැන් මේ අරගලයක් ඉවරයි ප්‍රශ්නත් ඉවරයි රට සාමාන්‍ය තැනකට ඇවිල්ලා තියෙනවායි කියලා. එහෙම නැහැ. රට තාම ගිනි ගන්න තැනක තියෙන්නේ. රටේ ආර්ථික පැත්තෙන් බරපතල පීඩනයක් තියෙන පොදු ජනයාට. තාම අපේ රාජ්‍ය ආදායම් රාජ්‍ය වියදම් අපේ නාස්තිය දූෂණය අපි කළමනාකරණය කරන ක්‍රමවේදයක් හරියට ස්ථාපනය කරලා නැහැ. එනිසා මමත් අද කල්පනා කරනවා විශේෂයෙන්ම ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා හැටියට ඒකමතිකව මාවපත් කරා. මම ඒකට ස්තුතිවන්ත වෙනවා රජයේ පාර්ශ්වයට සියලු දෙනාම අනිත් පක්ෂවලට මාව තෝරා ගැනීමට. හැබැයි මම අද කල්පනා කරනවා මම තවදුරටත් ඒ තනතුරේ සිටිය යුතුද කියලා. මොකද මගේ රාජකාරිය වුණත් මට කිසිම බලපෑමකින් තොරව මට කරන්න බැරි නම් මම සූදානම් නැහැ නිකන් තනතුරක් අරගෙන ඔතන ආභරණයක් හැටියට ඉන්න. ඒ නිසා අපි ප්‍රතිපත්තියක හිටියා. අපි මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන විපක්ෂයක් හැටියට ඒ අනුව ඉදිරියේදී අපේ පක්ෂය අපි තීරණයක් ගන්න. මොකද අපි නිදහසේ වැඩ කරන්න තියෙන්න ඕනේ. කාටත් යටත් නොවි හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. අපි ඒ හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න තීරණයක් ගත්තා. ඒ නිසා අපි ඒ ප්‍රතිපත්තියෙම ඉන්නවා. ඒ නිසා අපිට විශේෂයෙන් ඊයේ මානව හිමිකම් කවුන්සලයේ තීරණ කීපයක් අරන් තිබුණා ශ්‍රී ලංකාවට එරෙහිව. ඒකේ ප්‍රධාන තීරණවල එකක් තියෙන්නේ මේ ආර්ථික අපරාධ. එතකොට මේ ආර්ථික අපරාධ නිසාම අපේ රටට ලොකු බාධක කීපයක් ක්‍රියාත්මක කරන්න යනවා කියලත් කියනවා. එතකොට මේ ආණ්ඩුවට තිබුණු හොඳම අවස්ථාව තමයි ඊයේ රටට පෙන්වන්න අපි දූෂණයට වංචාවට ආර්ථික අපරාධවලට එරෙහිව අපි හරි ක්‍රමවේදයක් මේ රට තුළ ස්ථාපනය කරනවා කියන එකත් කෝපා සහ කෝප් කමිටුව විපක්ෂයට බාර දීම ඒ ආණ්ඩුවට තිබුණ හොඳම අවස්ථාවක් ඒක ප්‍රදර්ශනය කරන්න ලෝකෙට. ඒක නැති කරගත්තා. අපි කනගාටුවේ ආණ්ඩුවේ සමහර අය මේක කවුද පිටිපස්ස පස්පසින් ඉන්නගෙන මෙහෙවන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. හැබැයි විපක්ෂය හැටියට අපි ඉදිරියේ මේක ගැන මීට වඩා ගැඹුරව අපි කල්පනා කරනවා.